මෙයාලා පිරිවෙන. හෙලෝ. තෙරුවන් සරණ අපේ ආන්දරෝ. තෙරුවන් සරණ කවුද? ආන්දරෝ මං කතා කරන්න කර ආන්දරෝ මතකද එකපාරක් ගත්තා කියලා අර මේ මොකද ක්‍රිස්තියානි පල්ලියකින් මේ ස්පීකර් දානවට කරදර කරනවා මේමයි මේමයි දාලා විස්තරයක් කියද. කවුද ඔබතුමා නම? මම කතා කරන්නේ ආන්දරෝ ඩෑන් ප්‍රියසත්. ආ ඔව් ඩෑන් ප්‍රියසත් මතකයි ඉතින් ඔබතුමාව දන්නවනේ. ඒ අපේ ආන්දරෝ අර ආන්දරෝ මේ අර බයිස් පැද්දායට අර විරෝධතාවයක් පළ කරේ. ඒක අපේ ආන්දර නැත්තර අපේ ආන්දර සුදුසු නෑ අපේ ආන්දරෝ. ඇයි? මොකද අන්න අපේ ආන්දරෝ ඒක ඒ කොල්ලන්ගේ ජීවිතේ නේ ආන්දරෝ. නෑ නෑ අපි කියන්නේ ඒක සුදුසුයි ඒ වෙලාවට කරන්න මේ වෙලාවෙ හැටියට රටවටේ එහෙම යන්නේ කියලා මේ අපේ ආන්දර සංකේත දැන් රටේ අර්බුදයක් ඇති. ඒ රටේ අර්බුද වලට පාලි දේශපාලකයෝ. प्रश्न कथा कर මොකද ක්‍රිස්තියානි පල්ලියකින් මේ ස්පීකර් දානවට කරදර කරනවා මේමයි දාලා විස්තරයක් කියද. කවුද ඔබතුමා නම? මම කතා කරන්නේ ආන්දරෝ ඩෑන් ප්‍රියසත්. ආ ඔව් ඩෑන් ප්‍රියසත් මතකයි ඉතින් ඔබතුමාව දන්නවනේ. ඒ අපේ ආන්දරෝ අර ආන්දරෝ මේ අර බයිස් පැද්දායට අර විරෝධතාවයක් පළ කරේ. ඒක අපේ ආන්දර නැත්තර අපේ ආන්දර සුදුසු නෑ අපේ ආන්දරෝ. ඇයි? මොකද අන්න අපේ ආන්දර ඒක ඒ කොල්ලන්ගේ ජීවිතේ නේ ආන්දරෝ. අපි කියන්නේ ඒක සුදුසුයි ඒ වෙලාවට කරන්න මේ වෙලාවෙ හැටියට රටවටේ එහෙම යන්නේ කියලා මේ මේ රටේ අර්බුදයක් ඇති ඒ රටේ අර්බුද වලට පාලි දේශපාලකයෝ මේ කතාව දේශපාලකේ පොල්ලු පාලි නෑ දැන් මේ කාලේ දේශපාලකයෝ මේ කාලේ නාමල් රාජපක්ෂේ අපේ ආන්දරන්ට එනම් මෙහෙම කරන්නත් ඉක්බා අර එදා සජිත් ප්‍රේමදාසලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය රැලි දිප්පේ ඒ වලට විරෝධය පළ කරන්න තිබ්බ අපේ ආන්දරේ නෑ නෑ මම ඉන්නේ කොළඹ නෙවෙයිනේ මම ඉන්නේ කල්පිතේ මගේ මං කතා කරන්නේ කල්පිතේ ගැන විතරයි මුළු ලංකාවම ගැන කතා කරන්නේ නෑ මම අපේ ආන්දරේ මේ මම කියන්නේ සාමාන්‍යයෙන් ආන්දරන්ට ඒක සුදුසු මදි අපේ ආන්දරේ කරපු ක්‍රියා මට අස්කිරිමල්ලතු මහනායක ආන්දරුරු දෙන්න ප්‍රශංසා කරා ඉතාලම හොඳ වැඩක් සුදුසු වැඩක් කළේ කියලා ඉතින් අපි ඇත්තටම අස්කිරි මේ මල්ලතු මහනායක ආන්දරුගොල්ලෝ ඇත්තටම බරක්වත් කියන අපි දැකලා නෑනේ ඒගොල්ලෝ ඉතින් හැම පූජාවක් කරම මොකද දේශපාලකේ කියන प्रश्न कथा कर जनाधिपति कथा कर